ඩබල් පොකට් ඇඳලා තොප්පියක් දැම්මම සමාජවාදීක් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ඕනම කෙනෙකුට මේවා අඳින්න පුළුවන්. ධනවාදයෙන් සමාජවාදය හොයන ක්‍රමයක් තමයි දැන් ඉස්සරහ තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ පත් වෙලා තියෙන ආණ්ඩුව සහ ජනාධිපති. අද ඇමති මණ්ඩලයක් පත් කරපු උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන කතාව ඒකට හොඳම උදාහරණය. අපි මේ නව රජය විශේෂයෙන්ම අද මහ ජනතාව විශාල බලාපොරොත්තු ඇතුවමයි අපිව විශිෂ්ට ජයග්‍රහණ අපිට ලබා දී. ජනතාව බලාපොරොත්තු වෙන අලුත් යුගයකට යයි. උපදිනෙක් මේ කතාව ගැන කතා කරේ නේ. කතා කරේ මේ පත් කරපු මිනිස්සු ගැන තමයි. මට හොඳ දෙයක් මේක ඇතුළෙන් පේනවා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ කතා කරනකොට ඔහු තාම සංයමයකින් ඔහුගේ යම් ස්වභාවයක් තියෙනවා නම් පාලනය කිරීම වෙනුවෙන් ඔහු ඒ ස්වභාවය හිතාමතාම යටපත් කරගෙන යම් තරමකට ප්‍රසන්නතාවකින් යුතුව මේ කතාව කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ ප්‍රසන්නතාව නෙමෙයි මේ වගේ රටක මේ වැටලා තියෙන තත්ත්වයේදී මේවැනි තත්ත්වයකට වැටලා තියෙන මේ වගේ රටක අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කිරීමේදී රටක් නිර්මාණය කිරීමේදී ඒ සඳහා කටයුතු කිරීමේදී මේ ප්‍රසන්නතාවකින් නෙමෙයි කටයුතු කරන්න වෙන්නේ. ඇත්තටම මේක ඉතාමත් තදින් කටයුතු කළ යුතු අවස්ථාවක්. නමුත් දන්නවනේ ලංකාවේ මිනිස්සු හරි බයයිනේ. ඒගොල්ලෝ හරි සියුම් හරි සුමටයි. ඒගොල්ලෝ කැමති නෑ මේ සැර පරුෂ වෙනවා. ඒ නිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා ඔහුගේ ටෝන් එක කියන්නේ ඔහුගේ සොරය පාලනය කරගන්න. නමුත් ඔහු කියපු කාරණා ඒ කාරණා තුළ ඒ සොරය හොඳටම තියෙනවා. අක්ෂර ප්‍රැක්ටිස් කරා විතරයි එහෙනම් බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ තමයි යථාර්ථය. ඒ චෝදනාවට ලක් වෙන්නේ ඔකියෝ අපි කියන්නේ ඇමතිවරුන්ට ඉස්සර වගේ පත් කරන්න හම්බ වෙන්නේ නැහැ. Tamanට කැමති මිනිස්සු සංස්ථාවල රාජ්‍ය ආයතනවල සභාපතිලා ලේකම්ලා ඒගොල්ලෝ පත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට දැන් කිසිම තේක මණ්ඩලයක් තියෙනවා. මේ මණ්ඩලේ හරහා තමයි පත් කිරීම සිද්ධ කරන්න වෙන්නේ. ඇමති ප්‍රතිමාලගේ මණ්ඩලා සිටිනවා. ඒ ආයතනවලට සිවිසු අය ඉන්නවා නම් ඒ අය දෙන්නම් ඒ තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒකට ඒ අය දැන් මේකෙන් තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහතා ළඟ හුරතල්ලුණු හුඟක් අයට සිද්ධ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක්ක වැඩ කරලා මහින්ද රාජපක්ෂ මහතා ඇත්තටම ඔහු නිදහස් වෙනවා. මේකෙන් ගෝඨාභය රාජපක්ෂ නිසා ඔහු නිදහස් වෙනවා මේ වගකීම් වලින් සහ මේ හුරතල් කිරීම වලින්. මේක සිද්ධ වෙන්න ඕනේ දෙයක්. මොකද දේශපාලකෙක් විදිහට අපි කලින්ම කියලා තේනවා මහින්ද රාජපක්ෂ මහතා ඉතාම සාර්ථක පුද්ගලෙක්. නමුත් පරිපාලකෙක් විදිහට අසාර්ථක වුණේ මෙන්න මේ තැනදී. ඒ කොටස තමයි දැන් ජනාධිපති හැටියට ගෝඨාභය රාජපක්ෂට බාර දෙන්න තියෙන්නේ. ඒක නිසා ඉතාම පැහැදිලි මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේක ඉතාම සියුම්ව තේරුම් ගන්න ඕනේ කාරණය. මේක වැරදුනොත් අපිට මෙතනින් එහාට මේක හදන්න බෑ. හේතුව තමයි මේ වගේ සංයෝගයක් මේ වගේ සංකල්පයක් අපිට ආපහු ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ වගේ පරිපාලකෙක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේකෙදී අපි කතා කරන්නේ මේ පත් වෙන පුද්ගලයෝ ගැන නෙමෙයි. මොකද මේ පත් වෙන පුද්ගලයෝ අවසානයේ නාමකරණයන් බවට පමණක් පත් වෙනවා. ඔවුන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ. තම පැහැදිලි ඔහු උත්සාහ කරනවා මහජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඉතින් ඒ සඳහා මහජනතාවගේ බලය ලබා ගන්න කියන ග්‍රවුන්ඩ් එකේ භූමියේ සිටින දේශපාලකයන් තරහ කරගන්නත් නැහැ. ඔවුන්වත් පරිස්සමින් මේ ගමන එක්කන් යන්න ඕනේ. ඒ තමයි ඒ දේ තමයි මේ සිදුවීමෙන් පවතින්නේ. මෙන්න මේකම හිතන්නේ අපි ඉතාම සියුම්ව තේරුම් ගන්න ඕන කාරණයක්. මේ රටේ මහ ජනතාව පැවැතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක්
කලමු. අපි හැමදෙමෙක්ම ගන්න කලමු. මහජනතාව පැවැතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් ඒක ඔහු දන්නවා. මේ අපි අනුවම දන්නවා ඒක. ඒ එතන වාඩි වෙලා ඉන්න මිනිස්සුත් දන්නවා ඒක. පොකුර වැඩි හොඳද? මහින්ද රාජපක්ෂ මහතා මේක දන්නවා. ඒක නිසා ජනතාව අපි බලමු. ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ ඩබල් පොකට් සහ තොප්පි දාගත්තු සමාජවාදීන් වෙනුවට ජාතික ඇඳුම සහ යුරෝපීය ඇඳුම සංකලනය නියුතු අලුත් ප්‍රවේශයකින් කොහොමද මේ අභියෝගය ජය ගන්නේ?